ක් වේවා ශාන්ක්‍රේෂන් YouTube චැනල් එකට හැම දෙනාම ආදරයෙන් පිළිගන්නවා. අදාපි සූදානම් වෙන්නේ බුද්ධ ශාස්සන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ පවතින්නාවෝ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේතුවේ පවත්නා තන්කරු පුරප්පාඩුවක් සම්බන්ධය හැම දෙනාවම දැනුවත් කරන්නයි. මෙම තනතුරු ප්‍රප්පාඩුව වන්නේ උපදේශක නැටුම් හා සංගීත, සඳහා ඒ වගේම මේ සඳහම් බාධවාගනු ලබන්නේ කොන්ත්‍රාත් පදනම මත බවයි සඳහන් වෙන්නේ. පළඹුණ තනතුරවන්නේ උපදේශක නැටුම් ඒ වගේම දෙවන තනතුරවන්නේ උපදේශක සංගීත. මෙම නිවේදනය අවසානයේ දක්පත්තිබෙන ආදර්ශ අයිදුම්පත්‍රයේ ආකෘතියට අනුකූලව F4ෝ ප්‍රමාණේ කඩදාසියක පිළියල කළ අයදුුම් පතා දෙදහස් විසියකේ. නමවන මස්ස දවනදින හෝ දිනට පෙර ලැබෙනසේ අධ්‍යක්ෂ සස්කෘතික කටයුතු දෙ පාර්තමේන්තුව අටවන මහල සෙත්සිරිපාය බත්තර මුොල්ල කියන ලිපිනයට ලියාපදිංචි තැපැන නැවී යුතුයි. එදිනට පසුව නැබෙන අයතුම්පත් ප්‍රතික්‍ෂේප කරන බවයි සඳහන් වෙන්නේ. අයදුම්පත් බහ එවනු ලබන ලියම්කාවරේ ඉහළ වම්පස කියලවරේ උපදේශක නැටුම් සංගේීතයනුවේ පැහැදිලිව සටහන්කිරීම කරන්නට ඕනා. මෙම දැන්වීම www.calgov.el කියන මෝන්ගේ නිල වෙබ්බඩවිය ෝ සේද ඔබට බලාගැනට පුළුවන්. සේවේ නිුක්ත කරවීම සහ සේවා කොන්දේසි සම්බන්ධය කරුණු කිහිපයක් දක්වා තිබෙනවා. කොන්ත්‍රත් පදනමින් පත්කරනු ලබන අත්තර වසරක කොන්ත්‍රාත් කාලයක් සඳහා පත් කෙරෙනවා වැටුප රුපියල් තිස් පන්දහසක මාසික දීමනාවක් ගවන බවයි සඳහන් වෙන්නේ. මේ සඳහායතුම් කිරීමට ඔබ අධ්‍යාපන සුදුස්කම්ලෙස විශවවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව පිළිගත් ආයතනයකින් ලබාගත් සෞන්ධාරය උපාදිය සහ. ජාතික නැටුම් හෝ සංගීත අවසාන විභාගය සමත්වීම හෝ බාත්කණ්ඩ විද්‍යා පීටේ විශාරධ විභාගය සමත්වීම අවශ්‍ය වෙනවා. ෘත්තයේ සුදුසුකම් අදාළ නොවන බවයි සඳහන් වෙන්නේ යෝග්‍යතා ඇගීමේ සමඛ පරීක්ෂණේදී ෘත්තියේ සුදුස්කම් අමතර සුදුසුකමක් ලෙස සලකන බවත් සඳහන් කලා තියෙනවා. එවගේම පලපුරුද්ධ විශේෂ සුදුසුකමක් ලෙස සලකනවා ලිකිිතව සනාත කළ හැකි වසර දහයකට වැඩි පළපුරුද්ද සඳහා යෝගිතා ඇගීමේ සමුඛ පරීක්ෂණයේදී ලකුණු ලැබෙන බවත් මෙහි සඳාන් වෙනවා. කායික සුදුසුකම්ලෙස සෑමපේක්ෂකයකුම තනතුරේ රාජිකාරීට්ටු කිරීමටත් දිවේනේ ඕනෑම ප්‍රදේශක සේවය කිරීමටත් ප්‍රමාණවත් ශාරීටික සාමාන්සික යෝග්‍යතාවකින් යුක්තවීයතුයි. උසාඩි පහாய் අගල් තුुනකට නෝඩු විය යේතුයි මේ සදහායතුම් කිරීමට අයතුම්පත් භාරගන්නා අවසාන දිනට ඔබේ වයිස අවුරුද දහාටට නෝඩු සහ අවරුදු හැටට නොයිඩි විය යුතුයි. බඳවාගැනීමේ ක්‍රමය යෝගෙතා ඇගේ මේ සම්மක පරීක්ෂණයක ප්‍රතිඵල මත මෙම තනතුරු සඳහා බඳවා ගන්නා බවයි සඳහන් වෙන්නේ. මෙහි ඉතාම පැහැදිලිව, යෝග්‍යතා ඇගේ මේ සම්මුඛ පරීක්ෂණය ලකුණු ලබාදනු ලබන ප්‍රධාන ශීර්ෂ සහා ඔබට හිමිවන ලක්කුණු ඒවාගේම තෝරාගනීමට සලකා බලනු ලබන අවම ලකුණු ප්‍රමාණයන් සම්බන්ධය සියලුම තොරතුර දැක්වෙනවා. මෙවැනි වටිනා රැක අවස්ථා පිළිබඳ දින පතා දැනුවත් වෙන්න ශාන්ක්‍රේෂන් YouTubeප චැනල එක සබස්කරයිඩ් කරන්න. එ වගේම මේ වටිනා රැක අවස්ථාව තව කෙනෙකුට දැන ගන්න වීඩියෝ එක ශයා කරන්න. ඔබ වட்டினா අදස පාலின் கමெட் කන්න සயழுதනාටම सुබදවසක් வேවා